මෙන්ම මේ දිනවල සංචාරණ නීති ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ආපදා තත්ත්වයක් ප්‍රකාශපත් වෙලා තියෙනවා. කෙසේ වෙතත් මේ සියලු තත්ත්වයන් හමුවේ මේ දිනේදී මාරක රියානතුරු 6කින් පුද්ගලින් 6 දිනක් මියගොස් තිබෙනවා. මේ නිරෝධායන සංචාරණ නීති ආරම්භ කළේ පසුගිය අවුරුද්දේ මාර්තු මාස 18. එදා සිට මේ දක්වා කාලය තුළ මාස 15කට ආසන්න කාලයක් ගත වෙලා තියෙනවා. මෙම කාල පරිච්ඡේදය තුළ සංචරණ නීති රටපුරාම ක්‍රියාත්මක වෙන අවස්ථාවක පැය 24ක කාලයක් තුළ වැඩිම පිරිසක් මියගොස් තිබෙන්නේ ඊයේ දිනේදී. ඒ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ රියානතුරු වලින් මියගිය සංඛ්‍යාව ඒ වගේම සංචරණ නීති ක්‍රියාත්මක වෙන අවස්ථාවකදී රටපුරාම නිරෝධායන රීතිය ක්‍රියාත්මක වන විට පසුගිය අවුරුද්දේ මාර්තු 18 සිට අද දක්වා කාලය තුළ එක් දිනකදී වැඩිම සංඛ්‍යාවක් රියානතුරු වලින් මියගොස් තිබෙන්නේ පසුගිය පැය 24 කාල පරිච්ඡේදය තුළ. අද උදෑසන 6න් අවසන් වූ පැය 24 කාල පරිච්ඡේදය තුළ මේ ඉතාම කළුරාත්මක වාහන ගමනාගමනයේ සීමා වෙලා තියෙන්නේ. අත්‍යවශ්‍ය රාජකාරිය සඳහා පමණයි වාහනවලට අවසර දී තිබෙන්නේ. එසේ නම් මෙතරම් සංඛ්‍යාවක් මිය යාමට හේතුව කුමක්ද යන අධ්‍යයනය කර බැලීමේදී පෙනී ගොස් තිබෙන්නේ 4 දෙනෙක්ම යතුරුපැදිකරුවන් මිය ගිය අයගෙන් එක් අයෙක් ත්‍රිරෝද රථ ඒක ගමන් කළ පුද්ගලයෙක්, අනෙක් තැනත්තා ඇටන් පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙක්. ඔහු වෑන් රථයක ගමන් කරමින් සිටියදී මෘතදේහයකට ආරක්ෂාව සපයමින් එම වෑන් රථය පෙරලීමෙන් මිය ගියා. නමුත් අනෙක් ත්‍රිරෝද රථය සහ යතුරු පැදි 4ම සංචාර නීති උල්ලංඝනය කරමින් ගමන් කළේ බව නිරීක්ෂණයේදී විමර්ශනයේදී පෙනී ගොස් තිබෙනවා. අතුරු මාර්ගවල ගමන් කිරීම, පෙරලීම, ගසක වැදීම මේ ආදී හේතුවෙන් මෙම පුද්ගලින් මිය ගොස් තිබෙන්නේ. ඒ නිසා එක් පැත්තකින් සංචාර නීති ක්‍රියාත්මක වෙනවා, අනෙක් පැත්තෙන් ආපදා තත්ත්වයක් තිබෙනවා, රටේ කාලගුණය අයහපත් තත්ත්වෙන් තිබෙනවා. මේ නිසා ඔබ නිවසේම රැඳී සිටින්න ඕනේ. අත්‍යවශ්‍ය සේවාවලට පමණයි ගමන් කරන්න පුළුවන්. ඒ අයත් මාර්ගයේ හිස්ව තිබූ පමණින් වාහන අධික වේගයෙන් මාර්ග නීති උල්ලංඝනය කරමින් පදවන්නට එපා. මාර්ග රියානතුරක විඳිතෙක් බවට පත්වන්නට එපා.